නැවතත් ඔබ අඟහරුවාදා නුගසෙවුන සමගින් අපේ රටේ ආහාර සංස්කෘතිය ගැන කතා කරනකොට අපිට ඉතාම වටිනා ඉතිහාසයක් තිබුණා. මේ සංස්කෘතියට ලොකු බරක් තිබුණා. ඊට හේතුව තමයි වෑංජන 132 එහෙම නැත්නම් වෑංජන 32 උතුම් සම්බුදු පූජාවට පැවැත්වීම, රජුරුවන්ගේ රාජභෝජනයට එකතු කිරීම වගේ ඉතිහාසයක් අපිට තියෙනවානේ. දැන් අද අපි ආහාරයට ගන්න වෑංජන පිළිබඳව කතා බහ කරනකොට කීයද අපි දන්නේ? හැමදාම අපි කන්න බොන්න ගන්නේ එකම දේ නේද? එහෙමනම් ඔබට අලුත් අත්දැකීමක් හැමදාම අඟහරුවාදා නුගසෙවණින් අපි දේශීය ආහාරයක ඖෂධ ගුණය මතක් කරමින් ඔබට කියලා දෙනවා. අද ඔබේ මුල් තැන්ගේටත් මේ අත්දැකීම එකතු කරගන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. යක්කල ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී HPK අජිත් කුමාර වෛද්‍යතුමා අදත් සූදානම් වෙන ඉන්නවා. බොහොම රසවත් ගුණවත් අපේ දේශීය ආහාරයක් කියලා 100%ක් මාඩම්බරින් කියන්න පුළුවන් ආහාරයක් පිළිබඳව කතා බහ කරන්න, මේ පෝෂණීය ගුණය ගැන කතා කරන්න. අයිබන් වෛද්‍යතුමා. අයිබන් සර්. අද අපි ආහාරයට අරගන්නේ කවුරුත් වැඩිපුර විශේෂයෙන් වර්තමාන සමාජයේ ඒ තරම් විශ්වාස කරන්නේ නැති හැබැයි රහ බැලුවොත් හැමදාම කන්න හිතෙන විදිය කෑමක්. මොකද්ද මේ? ඔව්. ඔබට අපේ පරිසරෙන් දැන් වඳ වෙලා යන ඉතාමත් වටිනා ඖෂධීය ගුණ ඉතාමත් බහුල ඖෂධීය ආහාරයක් ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි දියහබරල. ගොඩක් ප්‍රසිද්ධ නැති වෙන්න පුළුවන්. නමුත් අපේ පැරණිංගේ ආහාර වේලේ මේක ඉතාමත් අඩංගුන ආහාර වේලක්. හොඳයි. ඇත්තටම දියහබරල කෑමට ගන්න පුළුවන්. ඒකේ විසක් නැද්ද? ඒක කාපු බීපු ක්‍රමයක් තියනවාද? මොකද්ද මේකේ පෝෂණීය ගුණය? ඒක තමයි ඔබට ඊළඟට තියෙන ප්‍රශ්නේ. ඇත්තට මේකේ ඉතිහාසය සහ පෝෂණ ගුණය ගැන අපි කතා කරනවා නම් අපිට කොයි වගේ අත්දැකීමක්ද වෛද්‍යතුමනි කියන්න පුළුවන්? ඔව්. සිතාරා, අපේ දේශීය මේ ඖෂධ නිෂ්පාදනයේදී විශේෂයෙන්ම නීල්‍යාදී තෛලයේ කියන ඖෂධ නිෂ්පාදනයට දියහබරල ඉතාමත් බහුලව යොදාගන්න මේ දියහබරල යුෂ. මේ නීල්‍යාදී වල තියෙන විශේෂත්වය තමයි ශීර්ෂ රෝග, හිස්කබලේ ඇතිවන රෝග, ඒ වගේම තුවාල රණ, ඒ වගේම කැඩුම් මිදුම් වලදී හා ශාරීරික ගොඩක් රෝග අවස්ථාවලදී භාවිත කරන්න පුළුවන් ඖෂධයක් විදිහට තමයි මේක තියෙන්නේ. මේ දියහබරල විශේෂත්වය තමයි ඖෂධීය ගුණය වගේම විෂ හරණය කිරීමේ ගුණයක් මේකේ තියෙනවා. ඒ වගේම ඇස් දෙකට හරිම හිතකරයි, කොණ්ඩෙට හරිම හිතකරයි, තුවාල සුව කිරීමේ හැකියාවක් තියෙනවා. මේ දියහබරල අපේ සමාජයෙන් දැන් ඉතාමත් ඉක්මනින් වඳ වෙලා යන හේතු වෙලා තියෙනවා. මේක හරි ඛේදවාචකයක්. හොඳයි. දැන් මේ දියහබරල ඇත්තටම අපිට තියනවා නම් ඇලක් දොලක් ඒ කිට්ටුව වගුරු බිමක් හොයාගන්න එකත් ප්‍රශ්නයක් නේ. මොකද්ද හරිම දියහබරලය? අපිට කෑමට සුදුසු දේ මොකද්ද? එහෙම නැත්නම් වල් බිහි වුණු දේකුත් තියනවා නේද වෛද්‍යතුමනි? ඒක අපි මේ තෝරා ගන්න පුංචි උදව්වක් කරා. ඔව්. අපේ සමාජයේ ඉතාමත්ම අයහපත් තත්ත්වයක් තමයි මේ ඖෂධ එහෙම නැත්නම් අපේ ආහාර වර්ග නිවැරදිව හඳුනා නොගැනීම. මෑත කාලීනව දියහබරල වෙනුවට අපි භාවිත කරන ජපන් ජබර කියලා අපේ රට ආක්‍රමණික ශාකයක් තියෙනවා. ජපන් ජබර කියලා මෙන්න මේ ශාකය. ඔබට දියහබරල කියන ශාකය ඉතාමත් සංවේදී පරිසර සංවේදී, ඒ වගේම තමයි රසායනික ද්‍රව්‍ය වලට වල්නාශක වලට සංවේදී ශාකයක්. මේක වල්නාශක නිසා විනාශ වෙලා යන ශාකයක් වෙන්න පුළුවන්. මේකේ මේ ඉතා ලස්සන දම්පැහැති මලක් හට ගන්නවා. ඒක හටගන්නේ මේ පත්‍ර නටුවේ. පත්‍ර නටුවේ ඉහළින් තමයි මේ මල හටගන්නේ. ඒ වගේම තමයි මේ පත්‍රයේ නටුවෙන් වෙන් වෙලා තියෙන ඉතා පැහැදිලි ලස්සන කොළපාටකින් යුත් සිහින් පත්‍රයක්. ඒ වගේම මේ පත්‍ර නටුව ඉතාමත් රවුන්ඩ් හැඩයෙන් යුක්තයි. ඒ වගේම තමයි මේ දියහබරල වෙනුවට අපි ගන්න ජපන් ජබර කියන ශාකය. මේ ජපන් ජබර කියන ශාකයේ විශේෂත්වය පත්‍රය මේ ත්‍රිකෝණාකාර නටුවකින් යුක්ත වෙනවා. පත්‍රේ නටුව හා පත්‍රේ වෙන් වෙලා නැහැ ඒක පැහැදිලිව. ඒ වගේම තමයි මේක ඉතාම බහුලව වැඩිනවා. මේක අපේ වල්නාශක වලටත් ඔරොත්තු නොදෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ දෙක වෙන් කරගත යුතුයි. මේක ඖෂධීය ගුණ අඩංගු වෙන්නේ නැහැ. අපි ආහාරයට හෝ ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්න ශාකයක් නෙමෙයි. ඉතින් ඔබ නිවැරදිව ඒ අපි ආහාරයට හෝ ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා වූ ඖෂධය අඳුනාගෙන එය භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි. ඒ වැදගත්කමට තව වටිනාකමක්, පෝෂණීය වටිනාකමක් ලැබෙන්නේ ඔබ හඳුනාගත්ත නිවැරදිම දියහබරේ ගත්තට පස්සේ වර්ග දෙකකට වෑංජනයක් සහ බැදුමක් විදිහට මේක හදා ගන්න පුළුවන්. ඒ දෙක ගැනත් අපි කතා කරන්න ඕනේ. ඇත්තටම අපේ මැදිරිය හරිම සුවඳයි. දැන් වෑංජනයක තියෙන සුවඳත් මේ බැදුමේ තියෙන සුවඳත්, ඉතින් ඒ අවස්ථාව උදා කරලා දෙන වෛද්‍යතුමාගේ බිරිඳට අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. දැන් අපි මෙන්න මේ වෑංජන දෙකේ විශේෂත්වය සහ මේක හදාගන්නේ කොහොමද, පෝෂණය රැකගන්නේ කොහොමද කියන කාරණයක් මතක් කරමු. ඔව්, සිතාර අපි අද ඔබට හඳුන්වා දෙන්න යනවා දියහබර වලින් වෑංජනයක් සහ බැදුමක් හදාගන්න විදිය. ඊට අමතරව ඔබට දියහබර වලින් තවත් ගොඩක් කෑම වර්ග හදාගන්න පුළුවන්. ඒ තමයි ඔබට ඩෙවල් එකක් හදාගන්නත් පුළුවන් දියහබර වලින්. ඒ වගේම අවශ්‍ය නම් මැල්ලුමක් හදාගන්නත් පුළුවන්. ඔව්, දියහබර වල ඔබට සකස් කරගන්න තියෙන්නේ විශේෂයෙන්ම අපි ලුණු කොළ බැදුමක් හදන විදිහට දියහබර කොළ බැදුම හදාගන්න පුළුවන්. ඒ වගේම අපි නිමිති
එහෙමත් නැත්නම් අපි සාරණ වගේ දෙයක් හදනවා. අන්න ඒ විදිහට ඔබට කොස් ඇට එහෙමත් නැත්නම් පරිප්පු වගේ දෙයක් එක මිශ්‍ර කරලා දියහබර වලින් ව්‍යංජනයක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම දියහබර ලේකී ද්‍රව්‍යයක් විදිහට අරගෙන අනිකුත් ද්‍රව්‍ය යොදලා ඔබට හොඳ ඩෙවල් එකක් හදාගන්න පුළුවන්. හොඳයි. අන්න ඒ ක්‍රම දෙක දැන් ඔබ නිතරම බිරිඳක් මවක් විදියට ඔබ ගෘහණියක් විදියට ඔබට තියෙන අත්දැකීම් අපි ආහාර යම් යම් සංස්කරණ වලටත් ලක් කරනවා නම් ඉතින් ඒ අත්දැකීම් ඔබටත් ලබා ගන්න පුළුවන්. පෝෂණය රැකගැනීමේදී දියහබරල හදනවා නම් අපි මොන වගේ කාරණා ගැනද වෛද්‍යතුමා සැලකිලිමත් වෙන්න ඕනේ? ඔව් සිතාර මෙතෙන්ද අපි ඉතාමත් වැදගත්ව සැලකිලිමත් යුතු දේ තමයි වස විස වලින් තොර වල්නාශක එහෙම නැත්නම් ක්‍රමිනාශක නොයෙදු කුඹුරක දියහබරල වැවෙන්නේ කුඹුර හා වගුරු බිම් ආශ්‍රිතව. අන්න එවැනි වසවිස හා ක්‍රිමිනාශක නොයෙදු රසායනික ද්‍රව්‍ය වලින් තොර පරිසරයක වැඩෙන දියහබරල මෙතෙන්දී නෙලා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ දියහබරල පත්‍ර වලට ක්‍රිමි හානි වෙලා තියෙන පුළුවන්. එවැනි හානි වලින් තොර පත්‍ර අපි සකසා ගැනීම අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට සපයාගත්තු දියහබරල පත්‍ර ඉතාමත් හොඳින් පිරිසිදු කරලා ඔබට හැකිනම් ලුණු වතුරෙන් සෝදා ගන්න පුළුවන්. අන්න ඒ තත්ත්වෙන් තමයි ඔබ ආහාර සංස්කරණයට යොදා ගත යුතු වන්නේ. හොඳයි. ආහාරයක වැදගත්ම අංගය තමයි පෝෂණීය ගුණය. මේ කාලේ නම් අපි මුළු ලෝකයම කතා කරන්නේ කොහොමද අපේ පෝෂණීය ගුණය රැකගන්නේ, අපේ ශරීරයේ ආරක්ෂාව රැකගන්නේ කොහොමද කියන එක. මේ දේට ලැබෙන වාසිය මොකද්ද? අපිට තියෙන රෝග නිවාරණය කරගන්න ආහාරත් යම් යම් අවස්ථාවලදී ඖෂධ විදියට ලබා ගන්න පුළුවන්. ඇත්තටම කෘතිම ඖෂධ ලබා ගන්නවට වඩා ඒක කොයිතරම් යහපත්ද කියන කාරණේ තමයි අපි අපේ වැඩසටහනින් ඔබට සනාථ කරන්න උත්සාහ කරන්නේ. අපි මේ පිළිබඳව කතා කරමු වෛද්‍යතුමනි. ඔව් සිතාරා, අපේ පැරණ හොඳින් දැනගෙන හිටියා මේ උෂ්ණ කාලයට උෂ්ණ ආහාර ගත වුන නිසා එහෙම නැත්නම් ශරීරය ඇතිවන ආහාර ජීර්ණ ගැටලු වෙන්න පුළුවන්. වෙනත් හේතු නිසා මුඛපාකේ එහෙම නැත්නම් මේ මුඛය අවට වන වෙලා තුවාල හට ගන්නව අවස්ථාවක් තියෙන ඉතාම වේදනාකාරී අපහසු රෝග තත්ත්වයක්. ඒ වගේම සමේ දාහය නිසා සම පැලෙනව වෙන්න පුළුවන්, සමේ තුවාල ගැටිති බිබිලි හට ගන්නව වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවවලදී ඔවුන් දියහබරල ව්‍යංජනයක් තමන්ගේ දූ දරුවන්ට එහෙම නැත්නම් තමන්ගේ නිවසියන්ට හදලා දෙන්න පුරුද්දක් තිබුණා. මේ දියහබර වලින් තමන්ගේ ශරීරය සිසිල් කළා, මේ දාහ ගතිය නැති කරලා, ඒ වගේම ශරීරය පෝෂණය කරනවා, මේ රෝගී තත්ත්වය සමනය කරනවා. දියහබර වලත් සිතාරා තවත් වටිනා ඖෂධීය ගුණ රාශියක් තියෙනවා. ඒ තමයි අපේ පෝෂණීය ආහාර වල අඩංගු විය යුතු විටමින්, ඒ වගේම ප්‍රෝටීන් හා ඛනිජ ලවණ මෙහි ඉතාමත් හොඳින් අඩංගු වෙනවා. ඒ වගේම තමයි දියහබරල ගැනීම නිසා අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම සමේ රෝග වලින් පෙළෙන අයට මේ සමේ රෝග වලින් ආත්මි දෙන්න දියහබරල ඉතාමත් හොඳ ඖෂධයක්. ඒ වගේම තමයි ඔබගේ මං කලිනුත් කිව්වා පාද දාහය එහෙම නැත්නම් පාද පැලීම් වගේ අවස්ථා තියෙනවා නම් මෙන්න මේවට දියහබරල ව්‍යංජනයක් ඔබට ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම මලබද්ධය වළක්වනවා. මලබද්ධය වැළැක්වීම නිසා විශාල වශයෙන් ඇතිවන වාසියක් තමයි ගුදගත රෝග. මේ ගුදගත රෝග කියලා කියන්නේ ඉතාමත් අපහසු රෝගී තත්යක්. මෙන්න මේවා සමනය කරගන්නත් අපිට දියහබරල ව්‍යංජනයක් එහෙම නැත්නම් වැදුමක්, ඒ වගේ තමන්ට අවශ්‍ය විදිහට සංස්කරණය කළ ආහාරයට ගැනීමේ හැකියාව පවතිනවා. ආහාර වලින් ලැබෙන ප්‍රතිශක්තිකරණය රැකගෙන ඔබ කොහොමද ආහාරයක් හදාගන්නේ, මෙතන ව්‍යංජනයක් හදාගන්නේ? ඒක හරි වැදගත් කාරණයක්. ඒ නිසාම තමයි වෛද්‍යතුමා සඳහන් කරේ දැන් දියහබරලත් ඔබට බැදුමක් විදියට එකතු කරගන්නත් පුළුවන්, එහෙම නැත්නම් කොස්සට වගේ දෙයක් එකතු කරලා අපිට ව්‍යංජනයක් විදියට එකතු කරගන්නත් පුළුවන් කියන කාරණේ. මේකට මේ සඳහා විකල්පයක් යොදා ගන්නවා නම් අපිට කොයි කොයි කාරණාද සඳහන් කරන්න පුළුවන්? දැන් මේක නුසුදුසු කෙනෙකුත් ඉන්න පුළුවන් ද යම් යම් රෝග තත්ත්ව නිසා. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට සුදුසුයිද පුංචි දරුවන්ට දීීමේදී කොහොමද වෛද්‍යතුමනි? ඔව් මේ දියහබරල කියන ඖෂධීය ආහාරය ඕනෑම කෙනෙකුට දීමේ හැකියාව තියෙනවා. එහෙම නොදිය යුතුයි කියලා පිරිසක් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. ඔබට විශේෂිත මෙවැනි කොළ වර්ග ආහාරයට ගන්න එපා කියලා යම් ආයු වෛද්‍යවරයෙක් සඳහන් කරපු රෝග තත්ත්වයකින් පෙළෙන්නේ නැත්නම් එවැනි ඕනෑම කෙනෙකුට දියහබරල ආහාරයක් විදියට ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට. කුඩා දරුවන්ගේ රෝග තත්ත්ව රාශියක් සමනය කළා ඔවුන්ගේ පෝෂණය හා ප්‍රතිශක්තිකරණය වර්ධනය කරලා නිරෝගීව පවත්වාගෙන යන්න, ඒ වගේම සම පැහැපත් කරවන්න මේ දියහබරල ව්‍යංජනයක් විදියට ඔබට සංස්කරණය කරලා දෙන්න පුළුවන්. ලෝකයේ හමුවේ එන ප්‍රශ්න තුළදී ඊට පෙනී සිටීමේදී සහ ඒ ප්‍රශ්න දරා ගැනීමේදී ආකල්පමය වෙනස හරි වැදගත් වෙනවා. ආහාර සංස්කෘතියටත් ආකල්පමය වෙනසක් දැන් අපිට අත්‍යවශ්‍යයි කියන කාරණේ අපි අත්විඳලා තියෙනවා. හැමදාම අපි ආහාරයට ගන්න පලා වර්ගවල වෙනුවට ඒ සඳහා පුංචි ඉඩක් දීලා ඒක පොඩ්ඩක් නතර කරලා මුල් තැන්ගෙට ගේන එක, මේ වගේ දේශීය දියහබරල වැනි ආහාර පද්ධතියට එකතු කරගන්න, එහෙම නැත්නම් අපේ ව්‍යංජනයකට එකතු කරගැනීම කොයිතරම් කාලීනද කියන කාරණාව තමයි මතක් කරනවා වෛද්‍යතුමනි. ඇත්තටම මෑත කාලීනව අපි මේ ගත කරන සමය අපේ රටට ඉතාමත් අවදානම් කාලයක්. මේ කාලය තුළ ඔබට තමන්ගේ ආහාර සංස්කරණය කරලා ගෙවන නිවසියන්ට ලබා දීමේ හැකියාව නැතිව තියෙන්න පුළුවන්.
එවැනි අයට ඉතාමත් පහසුවෙන් තමන්ගේ ආවට කුඹුරු වගුරු බිම් තියෙනවා නම් මෙන්න මේ වගේ දියහබරල වැනි ශාක වර්ග අපේ ඖෂධීය ආහාර රාශියක් තියෙනවා. අපේ රට ඖෂධීය ගුණෙන් අනූන ඒ වගේම ආහාර වලින් පෝෂණයෙන් යුක්ත රටක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ දේවල් භාවිත කරලා තමන්ගේ නිවසේ පෝෂණය සපිරීමේ හැකියාවක් තියෙනවා. දැන් තදාසන් නගරයක ජීවත් වෙන ඔබ එහෙම නැත්නම් මහල් නිවාස සංකීර්ණයක ජීවත් වෙන ඔබට කොහොමද දියහබරල මිලදී ගන්න අවස්ථාව තියෙනවද? අර වෛද්‍යතුමා කිව්වා වගේ හරිම සංවේදී දැන් මේක ඊයේ හෝ අද උදෑසන සූදානම් කරගත්ත නිසා යම් පරවීමකට මැලවීමටත් ලක් වෙලා තියෙනවා. දැන් ඔබට මේක වෙළඳපළෙන් ලබා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපිට මේක ගෙදරදී පුංචි පොකුණක් හදලා වගා කරගැනීමේ පුංචි උත්සාහයකට දරන්නත් පුළුවන්ද වෛද්‍ය? ඇත්තටම පුළුවන්. ඇත්තටම පුළුවන්. ඔබට යම් කිසි මාළු ටැංකියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි පොකුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසේ වතුර බහලා යන ප්‍රදේශෙ වෙන්න පුළුවන්. මෙතෙන්දී අපවිත්‍ර ජලය එහෙම නැත්නම් සබම් මිශ්‍ර හා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජලය බහැරවන ස්ථානය නොවේයි. අනිකුත් ස්ථානවල මේ දියහබරලිත පහසුවෙන් වගා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ කීර එහෙම නැත්නම් පලා වර්ග විකුණන අයට ඉතාමත් හොඳ පණිවිඩයක් අපිට දෙන්න පුළුවන්. ඒ තමයි ඔබට දියහබරලත් අපේ ජනතාවගේ ආහාර වේල සපුරන්න සැපීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. දැන් වෛද්‍යතුමා සඳහන් කරා මේක මැල්ලුමක් විදිහටත් යොදා ගන්න පුළුවන් කියලා. ක්‍රමවේදෙ කොහොමද වෙනස් වෙන්නේ? අපිට පොල් එකතු කර ගැනීම අත්‍යවශ්‍යයිද කොහොමද? ඔව්, සිතාර පොල් එකතු කර ගැනීම විතරයි මේක විශේෂත්වය වෙන්නේ. අපි සිතාර අද මැල් ව්‍යංජනය හදා ගන්න විදිය කිව්වේ නැහැ. අපි ඒක කතා කරමු දැන්. ඔව්. ඔබට දියහබරල ඉතාමත් හොඳින් පිරිසිදු කරගත්ත දියහබරල සිහින්ව කපලා මේ දියහබරල වලට අනිකුත් අපි ව්‍යංජනයකට එකතු කරන ද්‍රව්‍ය එකතු කරනවා වගේම කොස්සට සල්පයක් පුදු කිරීම සිදු කරනවා. මුලින්ම කොස්සට හා ලුණු මිරිස් ඒ වගේම ලුණු කහ හා තුන පහ ඒ වගේම උලුහල් සල්පයක් ගම්මිරිස් කුඩු සල්පයක් එකතු කරලා කොස්සට ටික තම්බා ගැනීම ඉතාමත්ම හොඳයි. ඒකට සිහින කපාගත් දියහබරල එකතු කරලා මිටිකිරි හා පොල් කිරි එකතු කරලා ඉතාමත් රසවත් ව්‍යංජනයක් සකස් කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. දැන් අපි කොළ වැදුම තියෙනවා. ඒක අපි අර කංකුම් එහෙම නැත්නම් ලුණු කොළ තෙල් දානවා වගේ තමයි කරගන්නේ. ඒ විදිහටම ඔබ සිහින කපාගත් දියහබරල කොළ වලට තෙල් සල්පයක් එකතු කරලා කරපිංචා කොළ ඒ වගේම රතු ලුණු ඒ වගේම අමු මිරිස් කහ සල්පයක් හා ලුණු එකතු කරලා තෙලින් බැද ගැනීම තමයි මෙතෙන්දී අපි සිද්ධ කරන්නේ. ඉතාමත් රසවත් ඒ වගේම ඉතාමත් හොඳ සුගන්ධයකින් යුක්ත අපේ පෝෂණ ගුණය ඒ වගේම පෝෂණයේ අපේ ආහාර අවශ්‍යතාවය වැඩි කරන ආහාරයක් බවට මේකපත් වෙයි. ඔව්, ඇත්තටම මැදිරියට ගෙනල්ලා මේක සූදානම් කරනකොට මේ ව්‍යංජන දෙකේම බැදුමේ ව්‍යංජනයේ තිබුණු සුවඳ නැවත ආහාරයක් ගන්න තරම් අපේ ප්‍රියමනාප බව ඇති කරා. ඉතින් ඒ පිළිබඳව සාක්ෂි අපිට තියෙනවා. අපි ඔබට ආරාධනා කරන ඔබත් මේ සඳහා උත්සාහයක් දරන්න. එළඹෙන සතියන්තයේ හෝ ඔබට අවස්ථාවක් ලැබුණොත් දියහබරල බැදුමක් හෝ ව්‍යංජනයක් හදලා රස බලලා අඟහරුවාදනුක සෙවණි අපිටත් කියන්නේ විශේෂයෙන්ම ඔබේ පෝෂණය රැක ගැනීම වෙනුවෙන් පවුලේ පෝෂණය රැක ගැනීම වෙනුවෙන් හොඳ අවස්ථාවක් සහ ආහාර වෙනුවෙන් ආකල්පමය වෙනසකට යන්න අත්‍යවශ්‍ය කාලයකයි. අපි ඔබට ඖෂධීය ආහාර ගුණයක වටිනාකම මෙලෙස සඳහන් කරන්නේ. වෛද්‍යතුමාට කතා කරන්න පුළුවන් මේ පිළිබඳ තියෙන ප්‍රශ්න ගැටළු ඔබට දැනගන්නට පුළුවන්. කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 071839 94 071839 94 කියන දුරකථන අංකයට කතා කරන් එතුමාගේ රාජකාරි වලට බාධාවක් නොවන විදියට. එහෙමනම් අද දවසේදී ස්තුතිවන්ත වෙනවා යක්කල ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී HBK අජිත් කුමාර වෛද්‍යතුමාට. අද දවසේදීත් අපේ ජාතියේම අවශ්‍යතාවය පෝෂණීය ගුණය රැක ගැනීම කොහොමද අපේ ආහාර හරහා කියන තේමාව ඔස්සේ මේ කතා බහ තිළින කරාට ලබන සතියේදීත් වෛද්‍යතුමා මුණ ගැහෙන්න අපි බලාපොරොත්තු වෙනවා. යහපත් නිරෝගිමත් සතියක් ඔබතුමාට ප්‍රාර්ථනා කරන අපි මුණ ගැහෙමු ලබන සතියේ. බොහොමත්ම ස්තුතියි. අයිබෝවන්. අයිබෝවන්.